යුම්පියගේ මොන විදි අපේක්ෂකෙක් ඉදිරිපත් කළත් මම හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ජනාධිපතිවරණයක අපරාජිතම අපේක්ෂක බවට පත් වෙන මෙවර යුම්පි අපේක්ෂක කියලා තමයි මගේ මතය. මේ වෙනකොට යුම්පි එකේත් අපිත් එක්ක රටේ ගොඩක් එකතු වෙලා තියෙනවා. අපි නියෝජන කරන අපේ ප්‍රදේශවලත් එකතු වෙලා තියෙනවා. ඒ හින්දා ඉතින් අපිට අනිවාර්ය ජයක් හම්බ වෙනවා මේ යුම්පි එකේ පාක්ෂිකවත් අපිත් එක්ක එකතු වෙලා මේ වෙනකොට වැඩ කරනවා. විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ මේ රටේ පවතින දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කිරීමට මහ ජනතාවට ලොකු උවමනාවක් අවශ්‍යතාවයක් වෙලා තිබුණා. ඒ අවශ්‍යතාවය මල්පන්න ගන්නවමින් මේ වෙන විට අපේ විපක්ෂ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වයේ බාර අරගෙන ඒ මොහොතේම එතුමා ජනාධිපති අපේක්ෂකත්වයේ සඳහා අපේ පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි අති බහුතර සෑම ජන වර්ගයකටම අයිති ජනතාව ඉතාමත් කැමති නායකෙක් පරිපාලන නිලධාරියෙක් මෙන්ම එතුමාට පැවරූ වැඩේ එතනිනුත් ඔබ්බට ගිහිල්ලා කරන්න පුළුවන් තහජ හැකියාවක් තියෙන ජාතිය පිනට පහළ වූ හැබෑ නායකෙක් බව ප්‍රකාශ කරන්නට කැමති එතුමා අනිවාර්යෙන්ම නිහත වශයෙන් පායන හිරුමෙන් විශ්වාසයි 20යි 20 මේ රටේ ජනාධිපති ධූරයට පත්වෙන්නේ අන් කවුරුවත් නොබ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි කියන එක අපි පැහැදිලිවම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒක සනාතයි. මේ රටේ සෑම ජන කොටසක්ම අද ඒක රාශි වෙනවා. නගර අලංකරණය කරු මේ රට බේරා ගැනීමට දායක වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීමත් එක්ක මේ නගරේම පුරා හැමතැනම මේ වගේ ජනතා සතුට සමරන අවස්ථාව මේ ජනතාවගේ ඉල්ලුම තමයි මේ ඉටු වෙන්නේ. ජනතාව ඉල්ලපු අපේක්ෂකයා අපේ පක්ෂයේ නායකතුමා ලබා දීලා තියෙනවා. මිනිස්සු ගම්මට්ටමින් ඉල්ලුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද නිසා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට අපේ සන්ධානයට ශක්තිමත් අපේක්ෂකයෙක් ලැබිලා තියෙනවා. එහෙනම් මිනිස්සු පාරට බහැලා ඒ සටන කරන්නේ යලිත් වතාවක් මේ රටේ හොඳ ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් හදාගන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා රටේ ජනමතයත් එක්ක ඊයේ රාත්‍රියේ අපි දැක්කා කැලණි රජමහා විහාරස්ථානයේ ලක්ෂයක රජක සෙනකක් එතුමා පිළිගන්න නායක හාමුදුරුවෝ ඇතුළු විශාල පිරිසක් අද දැන් මේ බොඩලස්කමු නගරේ සභාපතිතුමා පිළියන්දර නගරේ අපේ ජනතාව මේ පත්වීම පිළිබඳව තමන්ගේ සතුට පළ කරන අවස්ථාවේ අපි විශ්වාස කරනවා මේකේ රටට ලොකු සානියක් ලොකු හානියක් නොවි රටට ඉතා වාසිදායක තීන්දුවක් ගන්නට ජනතාවගේ දීර්ඝ කාලීන අවස්ථාවක් උදා වේ කියලා. ඇත්ත වශයෙන්ම කිසිම තරඟයක් අපිට නැහැ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුම් එතුමා 30 අවුරුදු යුද්ධයන් නිම කරා මේ රට පාව දුන්නේ නැහැ. මේ රට IS සංවිධාන වගේ සංවිධාන වලට ගොඩනගන්නට ඉඩ දුන්නේ නැහැ. මේ රට රැකගත්තේ එතුමා ආරක්ෂා කරේ එතුමා ආරක්ෂා කරලා දුන්නේ එතුමා. ඒ රට විනාශ කරේ එක්සත් ජාතික පක්ෂයයි. එහෙමනම් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ ජනතාව හිතන්නට ඕන රට රැක දුන්න නායකයෙක් ඉන්නවා නම් ඒ ගෝඨාභය මැතිතුමයි. අපිට වෙනත් නායකයෙක් නැහැ. මේ රට විනාශ කර එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයට කවදාවත් මේ රට ජයග්‍රහණය කරන්නට මං හිතන්නේ මහ ජනතාව නැවතත් ඉඩ දෙන්නේ නැහැ කියන එක සිහිපත් කරන්නට ඕන. දකුණු ආසියාවේ තියෙන රටවල් අතරින් අංක 1 රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමේ අභිලාෂය තමයි අද දිනේදී අපි මේ රටේ අනාගත ජනාධිපතිවරයෙක් බිහි කිරීමේ අභිලාෂයෙන් අපි මේ අවස්ථාවේදී සතුට භුක්තිය අපේ රටේ අපේ ප්‍රදේශයේ මේ කොට්ටාසල ජනතාව භුක්ති විඳින බව සිහිපත් කිරීමයි අද දිනේදී අපේ කාර්යය වෙලා තියෙන්නේ.